සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රික දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. එක්තරා උද්භිද උද්‍යානයක සේක කණ්ඩායම ඔවුන්ගේ උද්‍යානයේ ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ලබා දෙන්න හිතුවා. ඉතින් යාළ මොකද්ද දන්නවද කලේ? පොළවේ ඉඳලා මීටර් 30ක් විතර උසින් ගහක රාජාලි පවුලක් හිටපු කූඩුවක් තිබුණා. ඒක ඇතුලේ සිද්ධ වෙන දේවල් හොඳින් පෙනෙන උසකින් සහ කෝණයකින් කැමරාවක් හයි කරලා ඒකෙන් ලැබෙන සජීවි දර්ශන ඔන්ලයින් බලන්න පහසුකම් ලබා දුන්නා. ඉතින් කූඩුවේ රාජාලි අම්මා දාලා තිබුණු බිත්තර මිදගෙන පැටව් එළියට එනකම් නරඹන්න සති ගණන් බලාගෙන හිටියා. අන්තිමේදී බිත්තර මිදෙන කුරුළු පැටව් එළියට ආවම රාජාලි අම්මයි තාත්තයි පැටව් ගැන හැමතිස්සෙම බොහොම අවධානයෙන් තමයි හිටියේ. දෙන්නගෙන් එක්කෙනෙක් තමයි මාරුවේ මාරුවට කෑම හොයාගෙන එන්න ගියේ. අනිත් කෙනා හැමතිස්සෙම ආරක්ෂක රාජකාරිය ඉදලා හිටියා. නමුත් රාජාලි පැටව තවමත් පුළුංගුළු වගේ ඉන්න කාලෙම එක දවසක් රාජාලි අම්මයි තාත්තයි දෙන්නම පේන්න හිටියේ නෑ අතුරුදහන් වෙලා. ඉතින් නරඹන්න කලබල වුණා. අනේ අර පුචූටි පැටවුන්ට අනතුරක් වෙයිද කියලා. ඔවුන් ඒ ගැන කනස්සල වෙ ඉද්දී කැමරා ක්‍රියාකරු නරඹන්නන්ට පුළුල් දර්ශනයක් දකින්න හැකින විදියට කැමරාවේ පරාසය වැඩි කළා, zoom කරලා. වඩා විශාල කෝණයක තියෙන දේවල් දකින්න හැකින පරිදි. එතකොට තමයි නරඹන්නගේ කනස්සල්ල තේරුමක් නැති දෙයක් බවට පත් වුණේ. රාජාලි අම්මා ඒ ළඟම අත්තක වහලා කූඩුව දිහා බලාගෙන ඉන්න හැටි ඒ කෝණයට අහුවෙලා තිබුණා. මේ අත්දැකීම ගැන මෙනෙහි කරද්දී අපි දෙවියන් වහන්සේ අතර කාරණාවලදී සමහරලාට අපි මේ විදියට හිතනවා නේද කියලා හිතනවා. උන්වහන්සේ අපව අතහැරලා ගිහින් කියලා හිතනවා නේද? නමුත් ඇත්තටම බැලුවොත් උන්වහන්සේ කවදාවත් අපව හැර යන්නේ නැහැ. අපේ සීමා සහිත දර්ශනපතේට උන්වහන්සේව නොපෙනෙන නිසායි අපි එහෙම හිතන්නේ. අපේ දර්ශන කෝණය කුඩා නිසායි එහෙම වෙන්නේ. සමහර විට අපේ ස්වර්ගීය කැමරා ක්‍රියාකරුවන් වන ශුද්ධාත්මයන් වහන්සේ අපේ දර්ශන කෝණය විශාල කරලා වැඩි පරාසයක් අපට දකින්න සැලැස්වාම අපට පේනවා දෙවියන් වහන්සේ අපව හැර ගිහින් නැහැ කියලා. අප දෙස බලා සිටිනවා කියලා. මුළු දර්ශනය ඉතා පුළුල් විශාල එකක්. අපි දකින්නේ ඉතාම කුඩා කොටසක් පමණයි. සිද්ධ වෙන හැමදේම ඒ කුඩා කොටස තුළින් නියෝජනය වෙන්නේ නැහැ. මෝසෙස් දෙවියන් වහන්සේ ගැන පැහැදිලි කරන්නට රාජාලයාගේ ප්‍රතිරූපය පාවිච්චි කරනවා. ද්විතීය කතාව 32:11-12 පදවල ඔහු කියනවා, රාජාලයා උගේ පැටවුන් උගේ පියාපත් පිට උසුලන්නක් මෙන් ස්වාමීන් වහන්සේ සුවකිය සෙනඟගෙන ගිය සේක කියලා. කුඩා දර්ශන කෝණයක් ඔස්සේ දකින දේ තුළ දෙවියන් වහන්සේ අපලඟ නැහැ කියලා අපට හිතුණත් ක්‍රියා 17:27 අපට සාහිතිකයක් තියෙනවා. උන්වහන්සේ අප එකිනෙකාට නුදුරුව සිටින සේක කියලා. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, ඔබ වහන්සේ අපට නුදුරුව සිටිමින් එලෙස අප දෙස බලා සිටින බව පෙන්වා දෙමින් අප අවට තිබෙන අනතුරු වලට අප බිය විය යුතු නැති බවට අපව ධෛර්යමත් කරන නිසා ඔබ වහන්සේට ස්තුති වේවා. ආමෙන්.